මෙම අඩුපියට නැතත්වය හෙටතින දක්වා උතුරට බරව වයිම දෙසටත් අනතුරුව ලබන දාහට වනිදාසිට විස්්සදක්වා කාලසීමවාේදේ උතුරට බරව ඊ සන දෙෙසටහැරි ටහිර බංකාල වෙරල ප්‍රදශ ඇත ගම කරනු ඇයි අපේක්ෂ කරනවා. එහි බල පෑම හේතුවෙන් දිවන්නේ නිරතදික කොටසේ වෙසිතත්වය තබ දුරටත් බලාපොරොතුවිය හැකි. කාලගන විද්‍යා දෙපාතමේතුව පසන්නේ ඇැම් ස්ථානවල මිමිටර එකසේ පණහකට වැඩී ඉතා තදව වර්ෂාපනයක් ඇ හැකි බවයි คุณුණ बස්නාහිර සබ්‍රකුව දධ්‍යමයන පලාත්වල වැසිහෝ ිගරුම් සෑත වැසිහෝහටගත හැකි. ූව නැගනේරයන පලාාත්වලද වැසිහෝ ග්‍රුම් සෑත වැසි ඇතිවියහැකි බ කාලගුණන නිවදනය සधන්. න තින මේ පීටනආපත ඉරිපෑ ොහතුළ සුලි කුණනාටඔ බවට පවර්තනවා ඇැබ මේක යන්නේ වයිමට බරව මේක බොහෝ විට අපි අපේක්ෂා කරන්නේ බංගලදේශේ වෙල්ලබට තීරයට ඇතුළුවයි කියලා මේක බොෝ විට දාහනවන්ද විස්් ඉතර වගේ වෙනොට ඇවෙල්ලබට තීරයට ඇතුළුවේ තකොට ක්‍රමක්‍රමේ මේක දැන් දිවනීම බැහටයන හිද මේ තියන ැසිතත්ත ක්‍රමයෙන් අඩු වෙන තත්්‍යත්්‍යවා ති දිවෙනවට මුහුද ප්‍රදේශවලද විටින් විට වැසිහෝ ගිගරුම් ස ඇත වැසිහෝ අපේක්ෂා කරනවා. ිුණ වි්‍යා දෙපාමේතුව නතාවට දැනම් දෙන්නේ අකුණු අනතුරුවම කරැගැනීමට අශ්‍යපීවර ගන්නාලෙසයි. දිවේනවට මුහදු ප්‍රදේශවල සුළං නිරිත දෙසින් හමන අතර එහි වේගේ 50 කි හතලියහත් හතනිස් පහත් පමණ විය හැකි. කොලඹසිට ගාල සහබන්තු හ පොතුවිිල් දක්වාවන මුදදු ප්‍රදේශවල සුළගේ ේගේය විවිට 5 පස් පහත් හැටත් පමණ දක්වා ඉහලයා හැකි බව කාලකුණ නිවේතනය සඳහන්. හද ප්‍රදේශ ලුපිය හැකිැවින් දීවරහ නාවික ප්‍රජාව ඒකැන අවධනය පසුව ලෙස ඉල්ල මක්කරෙනවා. නැව ැනම් දෙනෙක් දිවනට ගැඹු සහ නගැරුහු ප්‍රේශවල දීවර කටයුතුවල නොවෙද ෙට අවාද කර ඇතේ. අදා මුහද ප්‍රේශවත පිත්ව ගොස් ඇත්නම් හම ගොඩිමහ ආක්ෂතස්ථනයක් වෙත ගමන් කර ෙස කාලගන වි ්‍ය ද පත්වේතුව එම දීර කාරමිකන්ට ැනම් දෙදනවා. මේ අතර ජාතික ගොඩනගනි පේශෂණ සංවිධානය පවසන්න්නේ දිස්ප්‍රේක්ක අටකට ය අවධානම පවතින බවයි. ගල්ල මාතර මාතයේ රත්නපුර කලිතුර කෑගල්ල කොළඹ සහම්මහනුවර එම දිස්්‍රික්යි. තුන්වන අධරේ පූරුවන්නතුර ඇඟගවීමම් නිකුත් කරල තියෙනවා පහගිය රෑය තුනයි තිහට පටන්ගත්ත පෑවිසි අතර කාල සීමාව තුළ ඒ අනුව දිශ්‍රික්ක දහයකට පූුවන්නතුර ඇගගේවීම නිකුත් කලතින න් දිස්ශ්‍රික පහට අවධනින් ඉද කිය නිවද නිකුත් කල තිෙන ඉතුර දිිත්‍රික පහට විමසිල්ලින් පසුවන්නයි කියන නිවේදන නිකුත් කරල තියෙන ෑැගල්ල ඉම්ල් කස්තනිය ෆෑෆල් ප්‍රදේශ පුදගලෙු සැඩ පහරට හසුවීමෙන් ජීවිතක්ෂයට පත් වනා. ඔහ ෙරැනීමටගගේ විශෂ කාර බලකායයේ සැබලන් දෙදනෙකුද ජලපාරට හසුවීමෙන් රෝහල්කතකිරීමට සිද වනා. ඔවන් මේ අනතුරට මූුණ පා ඇතිේ කෑගල්ල ෆෑ ෆිල්් ප්‍රේශව හරහා ගලාබසින කුඩා ඔය පිටරගැලීම හේතුවෙන්.හතල සත් විද දෙ රපියක සිදධියන් ජීවිතක්ෂ පත්තුවතර, විශෂ කාර ලකාය සැබලුන් දෙද ොල්ගහ හ ප්‍රතිකාර ලබ සිචන. ్ వత సం కాగ . ඊ తව కగ వ හట හ మ కాతాක් తు త కంంద ిట కడావెట్ ద కగ පలకొట్టాස సా గం ినం ొట్ట. ్ శ ి වා లిగ ొట్ కట్ ే විට ా තු මා ట్ ేా న్న వట్టా రస్తాන అధ අතන් ඳ අవ්‍ය ఆర පాసుగం వాල බాදන්න කියලා నుවි සుబా ట్ තු ආరం ක බවා. ධම කන්දුකර ටහිර බෑවම් ප්‍රදේශවල මාර්ග රැසකට පස්කන්තු කඩා වැට අලාභානි සිද තිබෙනවා. නවරලිය ආපදා කළබනා කරන එකගේ සඳහන් කළේ එම ප්‍රදේශවලට ඊ ්‍රක්්‍රියසිට අද අලියමතෙක් වින් විට මිලමි එකසි හතුලියක පමණ වර්ෂපතිනයක් ලැබි තිබවයි. கா රමස කලயானන ජලාශවල ජලමටட்டම ඉහலியாම පමතිතර නோ ரிஜ் විමல சுர්‍ර ජලාශවය අද අලියුමසිට වාන් තමින් පවතිනවා ලක්ෂපාන ජලාශයේ න්දර ෘද දෙකක් අංගල් හල් බැගෙන් විෘත්ධකිරීමට පියව ගැනනා. ැටන් ගවන්තලාව ප්‍රධාන මාර්ගගේ නෝබුන් නිව්වැලි තේවත්ත ප්‍රදේශවෙන් කොටසක් නායකොස්තිබෙනවා දැඩි සුලක් තත්වේ හේතුවෙන් හැටන් ප්‍රදේශස්ථාන හිපය කරම විටන් විට විදුලිය ඇහිටීමද සිද වුණ. වැලිකන්ද ප්‍රාදේශල්න්නේකම් කොට්ටශවිය හහා ඒ සමස හමාගේ දැඩි සුනකින් නිවාස විසි එකකට අලාභානි සිද වුණා. මෙ අතර මනම්පිටිය දල්ලුකාන සිංහ උදාන ගම්මානය නිවසකට අකුණු සැර වැදී වෛස අෞුදු හතරක දර්වකු අනතුරට ලක් තිබෙනවා නිද ගමන නිවාස පරික්ෂාකර සහන සැලසීමට පෙවරගන්න බව පො නරුව ිස්ට්‍රක් ද රමාරන එකගේ සඳහන් කලා. උතුරු පලාතේ මුහද රලුබීම හැතුවෙන් එහි දිහිවර කාරමිකයන් අද මුහදයාමෙන් වැලික සිටිය. මුූලතිව න්න්නාරම ආශ්ෘත මුහද කලාපේ රලු සභාවයක් සුලන් තත්වේ වැඩබිීමමක්ද අපේක්ෂාවන්වා. මඩකලොෝ දිස්ට්‍රික්කට පැ තුනක කාල සීමාවකද මිලට්‍ර හතනි සතර දශම එක වැසි සටහන් ඇති බ දිස්ත්‍රික් කාලගුණ නිරක්ෂණ ධ්‍යස්ථනයේ සහන් කලා. අධික වැසි සහහිත කාලගුණේ බලප ඇේ දිනකහිපේක සිටයි. අල්හපත් කලකුණේ හේතුවන් ගල්ල ප්‍රදේශය දිීවරයන්ද අද මුහදයාමෙන් වැලකේ සිටිය. ස්ථාන රසකට ඊයේ සවස්කාලයේ අධික වැසි ඇද හැලනාා. අපවාර්තාකරු සඳන් කලේ මොරකඩ ඇලපිටර කලීමෙන් හටකත් ගංහතුරතත්වය මෙ වන විට පහවයමින් පවතින බවයි. Amb Maपाganganga پட்டීම ේ ීම සිwa ෙනවා E அதிகාවතුෙන් மாपाgangගේ mo சி ීම E ताවා hinndi පn ग ட்ட इilhaயா ප අද පස්පර්ව වනවට ගිංගන්ගේ ජල මාපකේ අගේ දෙකෑ දශ මහයක් දක්වා එහළ කොස්ති බුණනා. ඉදිරි කාලසේීමාවේඒ ආස්ශ්‍රෘිත ගංමවතුරතත්වක අධානමක්ද පවතිනවා. කරුණල ිස්ට්‍රීකට ඇහැලනු අධික වර්ශෂාව හෙත්වෙන් මමා ඔය මගරු ඔය සහ අභාරේ ඇල පිටර කැලීමෙන් දෙසේකට ආසන්න පිරිසක් අවතැන් ේතිබෙනවා. පවාර්තා කර ප්‍රකාශ කළේ ගිරි ල්ල නරම්මල අලව්ව මාවතගම බරන්දයන ප්‍රදේශවල නිවාස අසුුවක පමන සසාමාජකයන් ඊට අයත් බවයි. නිවාස උ හනි නයකු අර්ධහන තුන් සය සු පහකුත් වනි විට අපිට ෑල කින් වාර් නේ සියලම සහන කන්ඩ බදම කටයුතු ෙස්ව ක්ල කතුමගේ පූටා ක්ෂණෙන් ජාතික රක්ෂ හාර මුදරත් හරහත් එකම ජාතිකර සාහයක හත් කක ම ලබද හම ම ට ු ක ල ෙ තිශම ජනතාව දනුවත් යතුයි මෙන විට යවත්වීම ක්‍රමවේද පැවිස. ගට කලින් අුග ුවහොත් ශෂම තම යතු ස්ාන පිබඳ හරිය ෝජක් තිකරගන්න ල සීල ජනතාව වත් ලතින එකක හරහා යුතු ආරක්ෂ ස්ථානය කුමක් යනන්නම් විශෂ එකකයයි හ දු ග තනන්ගේ විවටයි. ඒකම ආරක්ෂ දෙස්ථානතුළ හැසරීමේ සහ ඒසීු ක්‍රමේදෙන් ඇතුලත්ව අපිදක ක ද්‍යස් මගේ නිර්මාණ කරද සලස ම ියාතුමකයි දරස් භාවය අදවාගනීම තාමත් වදගත්වවා නත අවතන්ීමම කබට වාතා නොවනත් ඉදිරිීදී ඇති හකිඒම තත්වයන් වලට ජනතාව ඉතාමත්ම දැනුවත්ව සිටියයතුයි දුරස් භාවිදය ආරක්ෂ කරගෙන සෞඛ්‍යම නීතීදි වලට භානුගත වෙලා ඒක සම්පූර්ණම එම ආරක්ෂි ස්ථානතුල සිටීම ඉතාමත් වැඩගත්ෙන. අක වැසි හ ැ ීමෙන් ප්‍රදේශ රැස විදුර හන් පද වලට සිදුවතිබෙනවා විදුලිය හිට ඇති පුල් සං ාව හතල සතර හසක් පම. එම ප්‍රදේශවලට පෑ සිහතරක් තුරත විදුලි ලය නවත ලබාතිීමට පෙවර ලස මාත මහිந்த අමර ේ හතා ලංකා විදු ල ම് ල උපද ේතිෙනවා